මෙම ගොවිතැන් කටයුතු කරද්දී නොදැනුවත්ව නොසිතා කුඩා සතුන් මිය යන අවස්ථා තියෙනවා. ස්වාමීන් වහන්සේ අකුසලයක්ද? නෑ අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ ආජීව අට්ටමක සීලේදී මිච්ඡා ආජීවය කියලා දෙයක් දෙනවා. වැරදි ආජීවයක්. තේරුණාද? එක පැත්තකින් වැරදි ආජීවයන් කියන වසවිස වෙලඳාම වැරදි ආජීවයක්. අපි කියමු දැන් හන්දියේ කඩේ වසවිස වෙලඳාම් කරනවා නම් ඒ මහත්තයා වැරදි ආජීවයක් කරන්නේ. ශිල්පදයක් එතන බින්දෙනවා. නමුත් ඒ වසවිස අරන් ගිහිල්ලා අපි කුඹුරට ගහලා කුඹුරේ ඉන්න සත්තු ටික මරනවා නම් පානාතිපාතා වේරමණී එතන සත්ව හිංසාවක් සත්ව ඝාතනය අපි කරන්නේ. විකුණන කෙනා මිච්ඡා ආජීවය කියන ශිල්පදේ බිඳ ගන්නවා. ඒක භාවිතා කරන කෙනා අතන සත්ව හිංසාව සත්ව ඝාතනය කියන කාරණේ සිද්ධ කරගන්නවා. තේරෙනවද? නමුත් මේවායින් තොරව නොනා අපිට අද හිතන්න බෑ. මොකද අද කුෂිකර්මයේ තුල මේවා යොදන්න නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ. අපි මේ සංසාර බය දැක්කේ කෙනා මොනියම් හෝ මාර්ගයකින් මේකෙන් මිදිලා යනවා. එනිසා අපි නිරේතුරුවම අපි කුමිනාශක භාවිත කරනවා නම් ගොයම් මැස්සන්ට ඒ සත්තුන්ට තෙල් ගහලා මරනවා නම් නෝනා නිරේතුරුවම අපි තුලේ සිතුවිලි වැඩෙනවා. අපි දන්නවා මේ තෙල් ගහන්නේ මේසතා මරන්නේ කියන කාරණේ. වෙන දෙයක් නෙමෙයි අපි තුලේ චේතනා සකස් වෙනවා. එහෙම චේතනාවක් සකස් වෙන ගලා අපි යම් දවසක සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්තම් අපි මැරෙන වෙලාවේ නෝනා අර තෙල් ගහපු අර සත්තු මරපු ද එකපාරට අපිට මතක් වෙනවා. මතක් වෙන මොහොතේම අපි ඒ ගොයමේම මැස්සෙක් වෙලා අපි උප්පත්තිය සකස් කරගන්නවා. ඔය ගොයමේ ඉන්න මැස්සෝ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. පෙර ජීවිතවල ඔය සත්තු ඔය විදිහට මරා දාපු මිනිස්සුමයි. ඒ මිනිස්සු මැරෙන වෙලාවේ ඒකලා වූ අකුසලයේ සීපත් වෙලා ඒ ගොයමේම මැස්සෙක් වෙලා ඉපදිලා තව කෙනෙක් ගහන තෙල්ලුණින් එයා මරණයට පත් වෙනවා. තේන්න. ඒ නිසා මිච්ඡා ආජීවයේ එක පැත්තකින් වසවිස වෙලඳාම භයානක අනතුරක් නෝන. තේන්න. වසවිස වෙලඳාම නිසා ඊළඟ ජීවිතේ අපි මනුස්සාත්මයක් ලැබුවොත් පිළිකා සහිත ජීවිතයක් අපිට ලබන්න පුළුවන්. ඒක දරුවෙක් ඉන්නවා යා මේ ජීවිතේ මේ මොලේ ගෙඩියක් අවිලා ජීවිතක්ෂයට පත් වෙච්ච දරුවෙක්. නමුත් ඒ දරුවා පෙර ජීවිතේ නෝන මෙන්න මේ වසවිස වෙලඳාම් කරපු කෙනෙක්. තේන්න. ඉතින්සා ඊට අදාළව ලෙඩ රෝගයන්ට අප්‍රමාණ ලෙඩ රෝගයන්ට අපි අනිවාර්යයෙන්ම ලක් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ ඒකයි මිච්ඡා ආජීවයෙන් අපිට බැහැර වෙන්න කියලා කියන්නේ. මිච්ඡා ආජීවයේ ඒ වගේ දුකට දානවා වගේම ඒ වසවිස භාවිතා කරන කෙනා මරුණට පස්සේ අනිවාර්යයෙන්ම මැරෙන වෙලාවෙ වෙනි චේතනාවක් සකස් වුණොත් එයාත් ගොයමේ ඉන්න මැස්සෙක් නැත්තම් ගොයමීට ඊට අදාළ සතෙක් වෙලා උපත්ය සකස් කරගන්න කැමති වෙන්න ඕනේ. එනවා මේකෙන් තොරව ජීවත් වෙන්න බෑ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සංසාර බය දැකලා. තේරෙනවද? සංසාර බය දැකලා මේ සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ කියන කාරණේ සකස් කරගන්න. මේක තුල සිටින තාක් කල් මේ කුසලයක් අකුසලයක් තුල දෝලණය වෙමින් සංසාර ගමනකට අපි වැටෙනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සංසාර බය කියන කාරණේ දැකලා මේකෙන් මිදෙන දිශාවට ඉන්තර විකල්පයක් නැහැ නෝන. ඉන්තර විකල්පයක් නැහැ. මොකද බෙහෙත් ගන්න නැතුව අද යමක් වගා කරන්න බෑ. ඒ අපේ අකුසලය. වෙන දෙයක් නෙමෙයි. ඒ අකුසල් නිසා තව තව අකුසල් වැඩෙන දිශාවට තමයි අපි වරන් යන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. එනිසා අපිට මේ ලෝකයේ තුල රැඳිලා මේක නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා ලෝකයට ගලා යන්න ඉඩ දීලා අපි නැවතුණ කෙනෙක් බවට පත් වෙනවා. අපි නැවතුණ කෙනෙක් බවට. අපි නැවතුණ කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ අපි මේ අකුසල් සංස්කාර සිද්ධ කර ගැනීම වලකිනවා. තේරෙනවා. නමුත් මේක තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ නියසිලේ තියෙන පස්පමානෙටයි කියලා. තේරෙනවා. අනිත් අය කොච්චර කිව්වත් ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්නේ ඒක ලෝකයේ ස්වභාවයක් නෝ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස්පමානෙන් එක වැලි කැටයක් බවට අපිපත් වෙන්නේ. අපිපත් වෙලා අපි මේකෙන් ගැලවෙනවා මිසක් පොදුවේ මේකට විසඳුම් හොයන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකයේ ගොඩ නැගෙන්නේ අකුසල් වැඩි වෙන්න නෝනා අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ පරිසරයට හිතකර ලෙස ගොවිතැන් කටයුතු කළහත් ගොවිතැනේ මූලික කටයුතු පස පෙරලීම ආදී කටයුතු කරන්නට සිද්ධ වෙන අවස්ථාවලදී කුඩා සතුන් මේ යාමට පුළුවන් නේද ස්වාමින් වහන්සේ? ඕක කියන්නේ නෝනා පොතනින් කළත් මේක ගැළවිල්ලක් නම් නැහැ. ගැළවිල්ලක් නම් නැහැ. බෝධිසත්ව එක්තරා අවස්ථාවක මහා රාජ කුලයක ඉපදෙනවා. එයා බත් කනවා. නමුත් එයා දන්නේ නැහැ බත් එන්නේ කොහෙන්ද කියලා. එයා දන්නේ නැහැ. නමුත් මෙයා දවසක් රතාචාර්යත් එක්ක රතේ නැගලා යනවා. යනකොට එයාට පේනවා අක්කර 10 ගණන් විශාල ඒගොල්ලන්ගේ තාත්තගේ කුඹුරු ආය අස්වද්දනවා. අස්වද්දනකොට කොක්කු 10 ගානකේ ලියදියොල බැහැලා පණු අහුලන් කනවා දකින්නවා. අර උදැල්ලට පණුව කැපෙනවා දකින්නවා. ඒ වෙලාවේ එයා රතාචාර්යවරයාගෙන් අහනවා අර බලන්නකෝ අච්චර සත්තු මැරෙනවා අච්චර සත්තු අර සත්තු මරාගෙන කනවා. මේක අකුසලේ කාටද කියලා. ඒ වෙලාවේ කියනවා ඒ අකුසලේ ඔබට අයිති. මොකද ඔබ යැපෙන්නේත් ඔබ පෝෂණය වෙන්නේත් මේ කුඹුරු වලින් ගන්නා වූ ආදායමෙන්.
ඒක අහන මොහොතේ මේ රජකුමාරයා හැරිලා රජමාලිගයට ඇවිල්ලා සියලු දේවල් දාලා ගිහිල්ලා තපස් වෙසෙන් තපස් රකින්න සම්පූර්ණයෙන්ම සියලු දේ හැරදාලා යනවා ඉතින් ඒක තමයි නෝන හරි තැන තේන්න ඉන් මෙහා අපිට ඕකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ ඉන් මෙහා අපි ගැලවෙන්න උත්සාහ ගන්නවා කියන්නේ ඒක මෝහයට අදාළ දෙයක් ගැලවෙන්න නම් උත්සාහ ගන්න බෑ කුමිනාසක නොගා හිටියත් බස කොලේ කඩනකොට සත්තු අප්‍රමාණව කැපෙනවා ඒතකොට එහෙමත් කරලා නැහැ මම පස් කපන්නේ පණුව කැපෙනවා මං කෙනෙකුට සල්ලි දීලා මේක කපනවා කියන දැනත් ඒත් එයාට ඒ චේතනාව ගැලවිල්ලක් නැහැ එනිසා මේ සංසාර බය දකින්න මේ සංසාරේ මේ ක්‍රමයේ තුල අපි ඉස්සරහට ගියොත් කුසලයේ හෝ අකුසලයේ අපිට උරුමමයි।